අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල සාමකාමී අර්ගලයට නිඳිත ලෙස පහර දීම ශ්‍රී ලංකා නීතිච සංගමය ඇතුළු පාර්ශව රැසක් හෙලා දකි හිට්ලර් ක්‍රමයේ සහ පොල්පොට් ක්‍රමයේ විසඳුම් මගින් අර්ගල මැඩපවත්වන්න බැහැ ඕවල්පේ සෝබිත හිමිකියයි මර ප්‍රජාතන්ත්‍රවාදී පියා මහින්ද මර රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අපොච්චි රනිල් රටම කොල්ලකාපු උන් සැප ගනිද්දී මේ ගුටි කන්නේ රට කොල්ලකාපු උන්ද අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය මැයි මාස 9 වනදා ගාලුමෝදර සාමකාමී අරගලයට මහ දවල් පහර දුන්නා එම්ලේච් මර පිරිසක් ඊ ආලුවේ මත මුහුණ වසාගත් සන්නද්ධ හමුදා විශාල පිරිසක් මෙහිසිටි අරගල කරුවන් පිරිසකට පහර දුන්නා. ගාල්මෝදර ආදරේ අරගලයේ තවත් මැයි 9 වනදාක බවට යලිත් වරක් පත් කළා. ඒ සාමකාමී අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහර දීමත් සමගයි. මෙහෙම එන්න තත්ත්වයක් අපි උදා කරලා නැහැ. මේ උදාකයි තත්ත්වයක් තිබෙන නම් වේ. අද අලුයම ගාලුමෝදර හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට මෙලෙස උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ආරක්ෂකංශ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලද ඉවත් කර තිබෙනවා. පුත්කලින් 14 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා මාධ්‍යවේදීන් පිරිසක් හා නීතිඥවරුන් පිරිසක්ද ඊට ඇතුළත් වෙනවා ඇතුළට යන අවතන්න බෑ ජොබ් එක කරන්න එන්න. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? එතනින් යන්න කියනවා. එහා පැත්තේ යන්න කියනවා.
මෙම මෙහෙයුමේදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අල්ලා සත්තුගේ හැදිරුනේ මං අම්මගෙනේ මං අම්මගෙනේ මගේ පිටේ ලොකු පාරක් දී ඔයාලා ගහපු. අරට හිට පිට නැහැ විරුස දාමුට බලා. පාතත් එක්ක නෑටුන. මල්ලි යුනිෆෝම් එකේ ඔය වගේ පාතත් එක්ක නෑටෙන්න එපා. අපිට මේ වගේ වකුණු ලන්න කරලා කරන්න ඕනේ. අනිත් පැත්තට අපි අතර පාර දෙන්න හිටියද? අපි අතර පාර දෙන්න මේ අතර මෙම ප්‍රහාරය පිළිබඳව සුවබැලීමට මානව හිමිකම් කොමිසමේ පිරිසක් අද ගාලුමෝදරට පැමිණියා. එසේම මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරයේ හෙළා දකින්න බවයි. මෙම ප්‍රහාරයේ අපරාධකරුවන් වහාම හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත්තේ. ගාලුමෝදර අරගල භූමියට පහර දීමට විරෝධය පළ කරමින් අරගලකරුවන් පිරිසක් අද දෙවන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී. වික්‍රමසිංහම් පත් වෙද්දිම අපි කිව්වා මේ බටලන්දේ වදකයා ඉන්නේ ලේපි වාසයෙන් කියලා. දැන් ඒක ඊයරෑ ඔප්පු කරලා තියෙනවා. ඊටාම සාමකාමීව මාස ගාණක් අරන් ගිය අරගලයට අන්න ගෝල් ෆේස් එකට ඇවිල්ලා ගාලු මූදරට ඇවිල්ලා සහෝදර සහෝදරියන් බිම දාගෙන පහර දුන්නා. හට්ටික ගැලෙව්වා. ගලවලා රනිල් වික්‍රමසිංහ පෙන්නලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී කියලා කයිවාරු ගැව්වට නෑ රනිල් වික්‍රමසිංහ කියන්නේ මිනිමරුවෙක් වදකයෙක් කියන එක දැන් ඔප්පු කරලා තියෙනවා. අනුතරුව විරෝධතාකරුවන් පාගමනින් ලෝටස් වටරවුමට පැමිණියා. කෙසේ වෙතත් ගාලු මුද්‍ර පිටියට ගමන් කිරීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ යොදා තිබූ දැඩි ආරක්ෂක රැකවල් හේතුවෙන්. මේ අතර කොළඹ ලෝටස් පාරේ රැඳී සිටි උද්ඝෝෂකීන් හට නාවික හමුදාව විසින්ද පහර දීමක් සිදු කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිවේදී නුවන් බෝපකේ ඇතුළු සැකකරුවන් 9 දෙනා අපමත මුදාහරින් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අනුව එක් එක් සැකකරුවෙකු රුපියල් දසදහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර නියෝග කළේ. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් 300කට අධික පිරිසක් පෙනී සිටියා. ගාලුමෝදර සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය පාර්ශව රැසක් හෙලා දැක තිබෙනවා. ආරක්ෂක අංශ විසින් සාමකාමී අරගලකරුවන්ට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද තරයේ හෙලා දැක තිබෙනවා. ඒ අනුව නීතියේ ආධිපත්‍ය හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන බවට සහතික වන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ. ජාත්‍යන්තර සහයෝගයේ දැඩි ලෙස අපේක්ෂාවෙන් සිටින මොහොතකදී ගෝල් ෆේස් අරගලයේ නිරත පිරිස වෙත පීඩාකාරී මර්ධනයක් දියත් කිරීම කිසි ලෙසකත් අනුමත නොකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් නව ජනාධිපතිවරයෙක් වැඩ ආරම්භ කොට පැය 24ක් යන්නටත් මත්තෙන් මෙවැනි මර්ධනකාරී ක්‍රමවේදයකට එළඹීම කිසිසේත් අනුමත කළ නොහැක. අද උදෑසන ඇති වූ සිද්ධියෙන් ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනාටම කනගාටුව ප්‍රකාශ කරන අතර අත්අඩංගුවටගත් පිරිසට ඉක්මනින් නිදහස
නිදහස ලබා දෙන්නේ නම් වඩාත් යෝග්‍ය වන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මේ අතර හමුදා විසින් ගාලුමෝදර අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේ ජයවර්ධන දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. මීට පෙර මැයි 9 වනදා අරගලයට ප්‍රහාරයක් එල්ල කළ මොහොතේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ UNPA නිකුත් කළ නිවේදනයක් මහේල ට්විටර් පණිවිඩයේ උපුටා දක්වා තිබෙනවා. එදා රනිල් වික්‍රමසිංහ මැයි 9 ප්‍රහාරයට වගකිව යුතු රජයේ ඉල්ලා අස්විය යුතු බවටද එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබූ බව මහේල සිහිපත් කරනවා. වහාම එම ට්විටර් පණිවිඩය මකා දැමීමට UNPA කටයුතු කළ යුතු බවත් එසේ නොවුනොත් එය දැක වත්මන් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමටත් පෙර ඉල්ලා අසනු ඇති බවත් මහේල ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එසේම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියද ගාලුමෝදරට එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඇවිලෙන ගින්නට තෙල් නොදමා ජනතාව පීඩාවට පත් නොකරන ලෙසයි සනත් ජයසූරිය ඉල්ලා සිටින්නේ. මේ අතර ගාලුමෝදර මෙම උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව මෙරට අමරිකානු තානාපතිනි ජූලි චංග්ද සිය කනගාටුව පළ කර තිබෙනවා. බලධාරීන් වහාම සංයමෙන් කටයුතු කළ යුතු බවයි ඇය පෙන්වා දී ඇත්තේ. ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන්ද මෙම උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පුද්ගලින්ට සාමකාමීව අරගල කිරීමට ඇති අයිතිය පිළිබඳව මෙහිදී අවධානයෙන් පසුවන බවයි ඇය සිය ට්විටර් කිරුමේ සඳහන් කර ඇත්තේ. බලධාරින් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත් බවයි කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් පවසන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංහ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සාහ කිරීම තුළින් රටේ දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය තවදුරටත් අයාපත් අතට හැරී හැකි බවයි එහි දැක්වෙන්නේ. මේ අතර වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපතිගේ වත්කම් විගණනය කිරීමට කාලය බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටිව් හැන්ක් පවසනවා. 1977 වසරේ සිට වික්‍රමසිංහ 6 වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති වී දූෂිත රාජපක්ෂවරුන් ආරක්ෂා කළ බවයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ. වික්‍රමසිංහ යනු රාජපක්ෂ ක්ලෝනයක් මිස අන් කිසිවක් නොවන බවත් දූෂිත චෝදනා සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ඉහලින්ම සිටිය යුතු කෙනෙක් බවයි ඔහු එම සටහනෙන් දක්වා ඇත්තේ. ශ්‍රී ලංකාවේ විරෝධතා කඳුරුවලට හමුදා වටලා පහර දුන් බව BBC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අරලියගහ මන්දිරයේ අසල සිටි විරෝධතාකරුවන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ තමන් එම ප්‍රදේශයෙන් ඉවත් වන බවයි. ඒ අනුව අරලියගහ මන්දිරයේ අසල සිටි කණ්ඩායම ඉවත් වී පැය කිහිපයක් ගත වුණා. විශාල හමුදා බට පිරිසක් ගෝඨාගෝ ගමට ඇතුළු වී එහි සිටි නිරායුධ තරුණ තරුණියන්ව පැති කිහිපයකින් වට කරමින් පහර දීම ආරම්භ කළා. මෙහිලා අතිශය තිරිසන් ම්ලේච්ඡ ආකාරයට පහර දීම සිදු කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මොනවද ෆෝන් එකට ගහන්නේ? අයි ගහන්නේ ජර්නලිස්ට්ලට ෆෝන් එක තල්ලු කරන්නේ මොනවද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිරුම් දී පැය කිහිපයක් ගතවන්නට මත්තෙන් මෙම පහරදීම සිදු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 200ක් පමණ වූ විරෝධතාකරුවන්ට මුහුදක්සේ ගලා ආ හමුදාව පහර දුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන්නේ දැක්වෙනවා. මෙම පහරදීමෙන් දස දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර නීතිඥවරුන්ද ඒ අතර වන බවයි එහි දැක්වෙන්නේ. පහර කෑමට ලක් වූ අය අතර මාධ්‍යවේදීන්ද වනවා. විරෝධතාකරුවන් අද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදී අලුයම එල්ල වූ ප්‍රහාරය අතිශය නින්දිත බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා. මෙහිදී BBC මාධ්‍යවේදියාටද පහර දී තිබෙනවා. මෙම විරෝධතාකරුවන්ට පහර දීමට පැමිණි සන්නද්ධ හමුදා සහ කමාන්ඩෝ බටයින් මුහුණු ආවරණය කරගෙන සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ.
මේ අතර NDTV, Sky News, Reuters, CNN ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍යද ගාලු මෝදරට එල්ල වූ බ්ලේච් ප්‍රහාරය ගැන වාර්තා කර තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ යනු කුමක්දැයි වික්‍රමසිංහ දන්නේ නැත. ජනාධිපති කාර්යාලයෙන් පිටත අරගලකරුවන්ට බ්ලේච් ලෙස පහර දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති රනිල් කට ඇරියොත් කතා කරන්නෙම ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. අප නීති හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් දැයි යළි විමසා බැලිය යුතුමයි. මොකද ජනාධිපති රනිල්ට අනුව දැන්නම් නිකම් බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදය යනු සාමකාමී තරුණ තරුණීන් 200 දෙනෙකුට විතර සන්නද්ධ හමුදා බටින් 1000ක් 2000ක් දාලා වට කර ගහන එක නම් අලුත්ම අලුත් නිර්වචනයක් දේශපාලන ශබ්ද කෝෂයට එකතු කරගන්නම වෙනවා. මහින්ද ගැහුවේ මහදවල් මැරයින් දාලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ නූතන මැර ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස විරුද්ධාවලි ලබනවා. ජනාධිපති රනිල්ව නූතන රාජ්‍ය මැර ප්‍රජාතන්ත්‍රවාදයේ අප්පොච්චි ලෙස නම් කරන්න පුළුවන්. මොකද එයා ගැහුවේ සන්නද්ධ හමුදාව දාලා. අලුයම නිසානේ. හැබැයි ජනාධිපති රනිල් දන්නේ නැහැ බොහෝ දේශපාලනඥින්ව ජනතාව අලුයම ඉවතලු කෙළපිඩක්සේ දේශපාලන කුණුබක්කියට ඇදලා දානවා කියලා. කොහොම නමුත් හිටපු අගමැති මහින්දවත් වත්මන් ජනාධිපති රනිල්වත් මේසා දැවැන්ත සාම ප්‍රයත්නයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා හේතුවෙන් දවසක නොබෙල් සාමත්‍යාගයට නම් වුණොත් එහෙම නම් කළොත් එහෙම කලබල වෙන්න එපා. හොඳයි. කොහොම නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ අංක එක තමයි රයිට්. එමත් නැත්නම් අයිතීන් බව ඔය කොයි කවුරු කවුරුත් මතක තබා ගත යුතුයි. විශේෂයෙන් පුද්ගල අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළ ලක්ෂණයක්. 1948 දී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය හොයලා ළඟටම අරගෙන පරිස්සමින් කියෝගත්තොත් හුඟක් හොඳ වෙයි. ජීවිතය සඳහා වූ ආවේනික හිමිකම් තමයි පළවෙනි අයිතිය. වදහිංසාවලින් තොරවීමේ නිදහස තියෙන්න ඕනේ. ක්‍රූර අමානුෂික දඬුවම් වලට හෝ අවමානයට පාත්‍ර වෙන්න බෑ, පාත්‍ර කරන්න බෑ. නීති විරෝධීව බන්ධනාගාරගත කරන්න බෑ. නීතියට පටහැනිව අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයෙන් තීන්දු කරන තෙක් නිවැරදිකරුවෙක්සේ සලකන්න ඕනේ. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. ඒක හොඳට මතක තියාගන්න. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත් ලක්ෂණයක්. හෘදේශාක්ෂියේ නිදහස නම් අපි හරි ෂෝක් එකට ඊයේ පෙරදා පාර්ලිමේන්තුවේදී දැක්කා. මේ කියලා තින්නේ ඒ හෘදේශාක්ෂියේ නිදහස නෙවෙයි. හොඳේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ඒක තියෙන්නම ඕනේ. සමාගම් එහෙමත් නැත්නම් එකතු වෙලා රැස්වීම් පවත්වන්නට තියෙන නිදහස පිළිගන්න ඕනේ. රට තුල කැමැති ඕනම තැනකට එහා මෙහා යන්න නිදහස තියෙන්න ඕනේ. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක මූලික ලක්ෂණ. දැන් ලංකාවේ තියෙන ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද? එහෙමත් නැත්නම් අත්නෝමතික ආණ්ඩුවක්ද? ඒකාධිපති ආණ්ඩුවක්ද? පැසිස්ට්වාදී ආණ්ඩුවක්ද? ප්‍රජා ප්‍රීඩක ආණ්ඩුවක්ද? රාජාණ්ඩුවක්ද? ජනතා විරෝධී ආණ්ඩුවක්ද? වැඩවසම් ආණ්ඩුවක්ද? සර්ව බලධාරී ආණ්ඩුවක්ද? හොඳට මතක තියාගන්න. මේ එක ආණ්ඩු ක්‍රමයක්වත් අද ලෝකයට ගැලපෙන්නේ නැහැ. ලෝකයේ තුල වළංගු නැහැ. ඒ නිසායි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවලට ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ, පිළිගැනීමක් ඇත්තේ. හුඟක් දේශපාලනඥයින් තමන් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියා ගන්නවා කියනවා. නමුත් එකක් අමතක කරලා, ඒ ප්‍රජාතන්ත්‍රවාදී අත්‍යවශ්‍ය සාධකයක් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය. තොරතුරු දැනගන්න නම් මාධ්‍ය නිදහස තිබිය යුතුයි. සමහර මාධ්‍ය නම් ඉතින් නිදහස තිබුණත් නැතත් අර සෙක්කුවේ බැඳී බාන වගේ තමන්ගේ පක්ෂය, තමන්ගේ නායකයා හෝ තමන්ගේ ආණ්ඩුව වටේම තමයි කැරකෙන්නේ. වයසට ගිහිල්ලා පණ යනකනුත් සෙක්කුව වටේම කැරකිර කැරකිලා තමයි ඒ මාධ්‍ය පවතින්නේ. රනිල් ජනාධිපති වී පෑ 24යි යන්නේ. පෑ 24
විතරක් යන්නත් මත්තෙන් අද අලුයම මාධ්‍යවේදීන්ට පහර දුන්නා. BBC මාධ්‍යවේදියටත් පහර දුන්නා. මීට පෙර තමන්ගේ ගේ ළඟදී මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගහලා රටටම කිව්වේ එක මාධ්‍යවේදියෙක් කොහෙද වැටුණද කොහෙද මොකක්ද එකක් වුණා කියලා. මේ ඇත්තටම ජේ.ආර්.ම තමයි. මොකද එදා රජීව් ගාන්ධිට නාවික සෙබළක් ගහපු වෙලාවේ ජේ.ආර්. කිව්වේ ඔහු වැටෙන්න ගියා වගේ දැක්කා කියලයි. බිම දාගෙන ගහනකොට රනිල්ට පේන්නේ මාධ්‍යකරුවෙක් බිම වැටුණා වගේ කියලා තමයි දැන් අපට අද මතක් වුණේ. දැන් ඊයේත් ගැහුවා. අපට මතක් වුණේ වරක් රනිල්ගේ මාමා ජේ.ආර්. කිව්ව අපූර්ව කතාවක්. මට රකින්නට පරපුරක් නැත, ඔටුනු පළඳන්නට කුමරෙකු හෝ කුමරියක නැත කියලා. අපට මතකයි ඒ කාලේ මේ වැකියට යටින් කොල්ලො කෙල්ල ලීලා තිබ්බා ඒ නිසාද අපේ ලේඋරා බොන්නේ කියලා. ජනාධිපති රනිල්ටත් එහෙම වෙන්න පුළුවන්. නමුත් අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ගහන්නේ රටේ ඩොලර් මංකොල්ල කාපේ උන්ටද, රට පාලනය කළ රට බංකොලොත් කළේ උන්ටද, රට පුරා ගෑස් ඉන්ධන කිරිපිටි පෝලිම් හදපු අයටද මේ ගහන්නේ, ඩොලර් බිලියන ගණන් ණය අරගෙන ඒ ණය වලින් රට බංකොලොත් කළේ උන්ටද මේ ගහන්නේ, ගැහුවේ පෙට්‍රල් ඩීසල් ගෙන්න ගන්න බැරුව විදුලිය කපන්න සලස්වපු අයටද මේ ගැහුවේ, දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි කරපු අයටද මේ ගැහුවේ, ලක්ෂ 60ක් දුප්පත් මිනිස්සු ඉන්න රටක්, නිදහස ලැබලා අවුරුදු 74යි ලක්ෂ 60ක් දුප්පත් මිනිස්සු ඉන්න රටක්. දැන් ඒ දුප්පත් මිනිස්සු හදපේ උන්ටද මේ ගැහුවේ, අවුරුදු 74ක් රට පාලනය කළා මේ රට බංකොලොත් කළ කොල්ලො කෙල්ලු ටිකකටද මේ ගැහුවේ. අද මේ තරුණ තරුණීන්ට ගහපු එක ගැන හොඳ වැඩේ මාරයි නියමයි ඔහම නෙමෙයි ගහන්න තිබ්බේ එලෝ එලෝ ගහන්න තිබ්බේ කියන අයට පද කීපයක් මතක් කරන්න ඕනේ. ඒ පද ලිව්වේ මාටින් නිමෝලාර්. මාටින් නිමෝලාර්ව දන්නේ නැත්නම් හොයලා කියවලා බලාගන්න. මාටින් නිමෝලාර්ගේ පද කීපයක් මතක් කරන්නම්. මුලින් ඔවුන් අරගෙන ගියේ කොමියුනිස්ට්වාදීන්ව. මම නිහඬව සිටියා මන්ද මම කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා. ඉලංගට ඔවුන් යුදෙව්වන්ව අරගෙන ගියා. මං කතා කළේ නැහැ, විරුද්ධ වුණෙත් නැහැ. මොකද මම යුදෙව්වෙකු නොවන නිසා. ඉලංගට ඔවුන් පැමිණියේ වෘත්තීය සමිතිකාරීන් සොයාගෙන. මම විරුද්ධ වුණේ නැහැ, මම කිසිවක් කිව්වෙත් නැහැ. මොකද මම වෘත්තීය සමිතිකාරයෙකු නොවන නිසා. අනතුරුව ඔවුන් පැමිණියේ කතෝලිකීන් සොයාගෙන. මම නිහඬව සිටියා, විරුද්ධ වුණේ නැහැ. මන්ද මම ප්‍රොතෙස්තන්තයෙකු නිසා. අවසානයේදී ඔවුන් මගේ දොරට තට්ටු කළා, මා වෙත පැමිණියා. එදා මා වෙනුවෙන් කතා කිරීමට කවුරුත් හිටියේ නැහැ. අද උඩ පනින හිනාවෙන හොඳ වැඩේ කොල්ලන්ගේ ඔලු පලන්න තිබුණා කියන අයට මතක් කරන්නෙම මාටින් නිමෝලාර්ගේ කවිය. තමන්ව මේ රෙජීමේ කුලී හේවායින් හොයාගෙන එන දවසට කතා කරන්න කවුරුත් නැති වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. හිට්ලර්ගේ ක්‍රමයේ සහ පොල්පොට්ගේ ක්‍රමයේ විසඳුම් මගින් අරගල මැඩපවත්වන්නට බැරි බව පූජෝමල් පේසෝභිත හිමියන් පවසනවා. මෙවැනි ක්‍රම මගින් මර්ධනය කිරීමට උත්සාහ කළ හොත් තවත් අරගල රට තුළ නිර්මාණය විය හැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. ඊයේ වන විට අරගල බිමේ පිරිස තීරණය කරගෙන තිබුණා. අද දවල් 2 වන විට ලේකම් කාර්යාලයෙන් සියලුම විරෝධතාකරුවන් ඉවත් වෙන්නේ. එවන් පරිසරයක් යටතේ ඊයේ රාත්‍රී සිදු කරන ලද පහර දීම අතිශයින්ම අමනෝඥ ක්‍රියාවක්. අරගලකරුවන් නිරායුධව ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ කරන අවස්ථාවේ අවි ආයුධ සහිත ආයුධ සන්නද්ධ හමුදා පිරිස් ක්‍රූර ලෙස දරුණු ත්‍රස්තවාදීන් මැඩපවත්වන ආකාරයෙන් කරන ලදේ පහර දීම. මෙවන් පහරදීම් මගින් පේන්නේ රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් වඩා දරුණු ක්‍රියාමාර්ග ගන්නා කෙනෙක්ද. අපි බලාපොරොත්තු වෙන්නේ හිට්ලර් ක්‍රමයේ පොල්පොට් ක්‍රමයේ විසඳුම් නෙවෙයි. හිට්ලර් ක්‍රමයේ විසඳුම් පොල්පොට් ක්‍රමයේ විසඳුම් ලෝකයේ විසින් ප්‍රතික්ෂේප කරලා හමාරයි. එවන් පරිසරයක් යටතේ අරගල ඇති වෙයි තවදුරටත්. ඒ අරගල අවි ආයුධ වලින් මැඩපවත්වන්න බෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධූරයේ වැඩ බාරගෙන පැය 24ක් ඉක්මවා යාමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද මෙම අමානුෂික හා නීති විරෝධී පහර දීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිමු. මෙම අමානුෂික ප්‍රහාරයේ හේතු කොටගෙන අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුවහොත් ඒ සියල්ලටද ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිය යුතු බව අපි ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී ප්‍රහාරයට ලක් වූ පිරිස අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන් සිටින බවත් වාර්තා වෙනවා. මාධ්‍යවේදීන් ඉලක්ක කරමින් සිදු කර ඇති මෙම ප්‍රචණ්ඩත්වය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවට අවධාරණය කරනවා. මෙවැනි මර්ධනකාරී ක්‍රියාවන් හේතු කොටගෙන සිදුවී හැකි ජාත්‍යන්තර අපකීර්තිය හා ආර්ථික අර්බුදය විසඳීමේ ඉලහ අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගයට සිදුවන අනර්ථකාමී බලපෑම් සියල්ලටම ජනාධිපතිවරයා ඉරුජුවම වගකිවිය යුතු බව මෙහිලා ප්‍රකාශ කරන්නට කැමැති. එසේම මෙම ව්‍යවස්ථා විරෝධී ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකොට එයට පනදුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලකරන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද ජාත්‍යන්තර මානව ඓතිහාසිකම් කවුන්සලෙන්ද ඉල්ලා සිටිනවා. අරගලයේ මතින් බලයට ඇවිල්ලා ඒ අරගලයේ විරෝධතාවයේ ප්‍රචණ්ඩකාරී නොවී යදී සිටින මේ අයට පහර දීම අපි හෙළා දකිනවා කියලා. ඒ වගේම අපිත් ඉල්ලා සිටිනවා බොහොම ස්වාධීන විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් මේ පහර දීම තනදුන්නු අය කවුද, ඒ සිද්ධ වෙච්ච ප්‍රහාරයන් පිළිබඳව ඒ ඇති කරපු විනාශයන් පිළිබඳව ස්වාධීනව පරීක්ෂණය කරන්නට කියලා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන 12 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.